හයි කොහමද ඔයාලට ඉතින් මේ වෙද්දි මගේ channel එකට study vlogs බලන්න කැමති යාළුවෝ ගොඩක් එකතු වෙලා ඉන්න හින්දා අද මම හිතුවා මම වැඩිපුරම කාලය ගත කරන තැනක් විදිහට මගේ පොත් මේසේ ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් පුංචි desktop එකක් විදිහට මම අද video එකෙන් ඔයාලත් එක්ක මගේ පොත් මේසේ කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්න ලෑස්ති. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තවත් මේ වගේ ලස්සන videos බලන්න channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මම ගැන කිව්වොත් මම ගොඩක් සරලව charmව මගේ වැඩ කරන්න කැමති කෙනෙක්. ඉතින් මගේ පොත් මේසේ තියෙන පුංචි පුංචි දේවල් ටික මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මුලින්ම තියෙන්නේ මගේ වතුර බෝතලේ. ඉතින් මේ වතුර බෝතලේ නම් මම ක්ලාස් යන කාලේ ඉඳන්ම මගේ ළඟ තියෙන බෝතලයක්. ඉතින් මේක තමයි මම පාඩම් කරන වෙලාවටත් මගේ මේසේ වතුර බොන්න ඕන වුණාම පාවිච්චි කරන්නේ. ඉතින් මේක නිල් පාට මම කැමතිම පාට. හරි පුංචි ලොකු නැහැ ඒ නිසා පහසුවෙන් මේක තියාගන්නත් පුළුවන් හින්දා මේ බෝතලේ මම මගේ ළඟින්ම තියාගෙන ඉන්නවා. එතකොට මේ තියෙන්නේ මගේ Bluetooth speaker එක, laptop එකේ charger එක, phone එකේ charger එක වගේ දේවල්. ඒ ටික අවුල් වෙන්නේ නැතුව පිළිවෙලට එකම තැනක තියාගන්න පුළුවන් නිසා මම මේ සුදු පාට box එකක් මගේ මේසෙට ගැලපෙන විදිහට හොයාගෙන ඒකට ඔක්කොම ටික පිළිවෙලට දාලා තියෙනවා. මේක තමයි මගේ phone holder එක. මේක නම් මං AliExpress එකෙන් ගත්ත එකක්. ඉතින් මේක පාවිච්චි කරන්නේ නැති වෙලාවට මේ විදිහට හරිම cute විදිහට මේක ආපහු fold කරලා තියන්න පුළුවන් එකක් නිසා මම මේකට ගොඩක් කැමතියි. මේ පොඩි pouch එකේ තියෙන්නේ මගේ earphones. ඉතින් අවශ්‍ය වෙලාවට ඒක පාවිච්චි කරලා ඊට පස්සේ ආපහු මේ pouch එකටම දාලා තියෙනවා. මෙතන තියෙන මේ box එකේ මම දාලා තියෙන්නේ මගේ පාඩම් වැඩවලදී මට නිතරම අවශ්‍ය වෙන්නේ නැති හැබැයි මගේ ළඟ තියෙන අමතර පුංචි පුංචි දේවල්. ඉතින් ගම් බෝතලේ, ප්ලැටිනම්, පාට පෑන්, එක එක වර්ගවල ටේප්ස්, ක්ලිප්ස් වගේ දේවල් මම මේකේ දාලා තියෙනවා. ඉතින් අවශ්‍ය වෙලාවල් වලට ඒකෙන් අරගෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මගේ පොත් මේසේ ළඟම බිත්තියේ මම මේ විදිහට පුංචි වයිට් බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා. ඉතින් මට අමතක වෙන්න පුළුවන් වැදගත් කරුණු වගේ දේවල් මම මේ වයිට් බෝඩ් එකේ ලියලා තියාගන්නවා. එතකොට මේ තියෙන්නේ ඒකේ ලියන්න අවශ්‍ය වෙන මාක පෙන්ස්. මගේ බොඩි ලෝෂන් එකයි තව පුංචි බාම් එකකුයි මගේ මේසේ මම නිතරම තියාගෙන ඉන්නවා. ඉතින් අවශ්‍ය වෙලාවට ඒවා ඉක්මනින් ගන්න ලේසි නිසා. මේ තියෙන්නේ මගේ පෙන්සිල් කේස් එක. මේකට මම ගොඩක් කැමතියි. දැන් නම් මේක අවුරුද්දක් විතර පරණයි. ඉතින් ඉගෙන ගන්න වැඩ කරන කෙනෙක් විදිහට මට අවශ්‍ය වෙන පෑන් පැන්සල්, හයිලයිටර්ස්, පාට පැන්සල් වගේ හැම දෙයක්ම මම දාගෙන ඉන්නේ මේ පෙන්සිල් කේස් එකේ. මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එක. මේක මම A-levels ඉවර කරාට පස්සේ තමයි මගේ අම්මලා අරන් දුන්නේ උසස් අධ්‍යාපන වැඩවලට. මේ තියෙන්නේත් මම මගේ පොත් මේසෙ තියාගන්න කැමතිම දේවල් දෙකක්. එකක් තමයි මේ ලස්සන බුදු පිළිමය. ඒක මේ විදිහට පාට පාට පිරමීඩයක් ඇතුලේ තමයි තියෙන්නේ. මම ඒකට ගොඩක් කැමතියි. අනිත් එක තමයි මේ ලස්සන ඒන්ජල්. ඉතින් මෙයත් ගොඩක් කාලෙක ඉඳලා මගේ පොත් මේසේ ඉස්සරහින්ම ඉන්නවා. එතකොට මේ තමයි මගේ පුංචි මල් වාස් එක. තව මගේ පුංචි කාලේ ෆොටෝ එකක් දාපු පොඩි ෆ්‍රේම් එකකුත් මම පොත් මේසෙ ඉස්සරහින් තියාගෙන ඉන්නවා. මේ ඩයරි එක මම තියාගෙන ඉන්නේ මට වැදගත් කරුණු, මගේ වැදගත් තොරතුරු වගේ දේවල් ලියලා තියාගන්න. ඉතින් මේක නිතරම මගේ පොත් මේසෙ උඩ තියාගෙන ඉන්නේ. මේ තියෙන්නේ මගේ ටුඩු ලිස්ට් ලියන බුක් එක. ඉතින් මේක නම් කලින් වීඩියෝස් වලත් ඕගොල්ලෝ දැකලා ඇති. මේ බුක් එක මම මේ විදිහට ලස්සනට කවරයක් දාලා මේ අවුරුද්දට මුලදී පටන් ගත්ත පොතක්.
එතකොට මේ තියෙන්නේ මම මේ දවස්වල කියවන ලස්සන පොත. මේක රුසියන් කෙටි කතා පොතක්. මේක මම ලයිබ්‍රරි එකකින් තමයි ගත්තේ. ඉතින් මම හදාගත්ත පුංචි බුක්මාක් එකකුත් දාලා මම මේ පොත මේ දවස්වල කියවනවා. මේ තියෙන්නේ මම මේ දවස්වල මම කරන අධ්‍යාපනික වැඩවලට අදාළව හදාගත්ත ෂෝට් නෝට්ස් එකතුව. ඊට පස්සේ තියෙනවා මම ලියන්න පාවිච්චි කරන කට් පේපර්ස් සහ මගේ නෝට්බුක්ස් ටික තමයි මෙතන තියෙන්නේ. ක්ලියර් බෑග් එක මම පාවිච්චි කරන්නේ විවිධ කොළ වර්ග A4 පාට A4 වගේ දේවල් දාලා තියාගන්න. ඉතින් වැඩ කරන වෙලාවට ඒවා අවශ්‍ය වුණාම ටක් ගාලා මේ ක්ලියර් බෑග් එකෙන් ගන්න පුළුවන් නිසා ගොඩක් ලේසි. මේ බෝල් එකත් ගොඩක් වැදගත්. මම ගොඩක් කාලෙක ඉඳලා මගේ මේසෙ තියාගෙන ඉන්න දෙයක්. ඉතින් නිතරම අවශ්‍ය වෙන ස්ටේප්ලර්ස්, කටු වර්ග, පංචර්ස් වගේ දේවල් තමයි මේකේ දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ පොත් මේසේ මේ හැම දෙයක්ම මම තියලා තියෙන්නේ. මේ වීඩියෝ එකට ඕගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම ආයෙත් හම්බෙමු.